අද වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මේ හුදු වෙලා ඉන්නේ සිප්සතර ලර්නින් පොයින්ට් YouTube channel එකත් එක්කයි. ඉතින් මගේ YouTube channel එකේ මේ වගේ අධ්‍යාපන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔයාලා ඒවා බලලා නැත්නම් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. मुनिदास අයියලා මල්ලිලා අක්කලා නංගිලා 12 දෙනෙක් කුඩුවා කියන. දැන් අපි මෙතුමාගේ පාසල් ගිය ගැන කතා කරමු. කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මුල්ම පාසලේ මොකද්ද කියලා දන්නවද? හරියටම හරි. දිග්වැල්ලේ බෞද්ධ පාඨශාලාව. ඊළඟට දෙවැනිව ඔහු බලපිටිය උසස් විද්‍යාලයේ 6 වෙනි වසරට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ දිග්වැල්ල බෞද්ධ පාඨශාලාව. ඊට පස්සේ දිවිතික අධ්‍යාපනය හදාරන්න ඕන. එතුමා බලපිටිය උසස් විද්‍යාලයේ 6 වෙනි වසරට ඇතුළත් වෙනවා. මීළඟට ඔහු මාතර ශාන්ත් තෝමස් විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා එයාගේ ජීවිතයේදී අසල් පුලකට ඇතුළත් වෙලා තියෙනවා. අපි දැන් මෙතුමාගේ වෘත්තීය ජීවිතය ගැන කතා කරමු. වසර 1904 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබල හිදී භාෂා පාසලේ ශිෂ්‍ය වෘත්තිකරුවකට පත් වෙනවා. මෙහිදී මෙතුමා විභාග 6කට මුහුණ දීලා වැඩිම ලබන ලබා ගන්නවා. ඊළඟට 1909 නොවැම්බර් මාසයේ ඉඳලා කඩු ගන්නවා. භාෂා විද්‍යාලයේ මුල් ගුරු දරුවෙකුට මෙතුමාව පත් කරනු ලබනවා. මේ කාලයේදී මුනිදාස මහතා ප්‍රවීණ පඬිතු විභාගයේ ආරම්භ විභාගයට පෙනී ඉන්න වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යා විද්‍යුවට බෑගිද ලබා ගනිමින් සමත් වෙනවා. කොපමණ මේ විදිහට සමත් වෙද්දි මෙතුමාට වයස අවුරුදු 30. ඊට පස්සේ මෙතුමා සිංහල සමාජයේ කියලා නව සංවිධානයක් බිහි කරගන්නවා. මොකද්ද මෙතුමා බිහි කරගත්තු සංවිධානයේ නම? හරියටම හරි සිංහල සමාජය. අපි මෙතුමාගේ කෘති ගැන දෙන්න බලමු. ඔයාලා කුමාරතුංග මුනිදාස මහත්මයා කියලා කිව්වම ඔයාලගේ මතකයට එන කෘති කීපයක්ම තියෙනවා. අපි උදාහරණයක් විදිහට බලුවොත් පළවෙනි කෘතිය තමයි කත්පණ. නේද? ඊළඟට හීන්සරය, අහුදැම, සිරිමත්. සිරිමත් මනුස්සකේ යහපත් නමේ කියන්නේ කොයි පන්තියක් නේද? ළඟට තව කෘති බලුවොත් ගොඩෙක් අලුකු සතා, කවුද ගොඩෙක් අලුකු සතා? අන්න හරි අලියා. මේ ඉන්නේ රූපයක් නෙවෙයි. ගොඩෙක් අලුකු සතා තමයි අලියා. ඊළඟට නැලවිල්ල, මාලිකම रचना සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි නුවණක් ඇත්තෙකි වැදගත් සම්මතෙකි සුදයම පුබුදි මුහුණට දියදි කුල දෙවි නමදි ඒ දොර හැමදි පාඩම් කරනට පත පොත ගෙන සිට සිත වෙන දෙයකට නොහරි කිසි විට ඒ
වෙලාවනු වැරද කෑමට ආසන්ද ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද වාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ එහි කියවීමට ලියුමට ගැනුමට කවුගේ කීමට දෙවැනිද කාහට එල්ලම් පලෙහිද සිරිමතු දුටු සඳ එනු එනු යයි සෙද නොකියන්නේ කොද වැටි හිටියන් හට දන්වා නිසිකොට කටයුතු කරනට කැමැතිය හැම විට නින්දට යන තැන කුල දෙවි වඳිමින් කටයුතු පසු දින සලකයි නුවණින් සොඳ දේ සිතුමත් සිතු දේ කීමත් කීදේ කැරුමත් නොහරි සිරිමත් මව්පිය සහගුරු නෑදෑ සොහොවුරු සැමටම කීකරු සැපතෙකි මේ දරු සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි නුවණක් ඇත්තෙකි වැඩගත් සමතෙකි ඔන්න අපි ඒ ඇහුවේ සිරිමත් මගේ සකේ කියන කවි පාඩම. අපි ඊළඟට අහමු නැලවිල්ල කියන කවි පාඩම. නැලවිල්ල රචනා කරේ කුමාරතුංග මුනිදාස මහතා. මං මගේ දූලා පුතාලා වෙනුවෙන් දැන් ගයන්නම්. කුමාරතුංග මුනිදාස කිවිඳුන් ලියූ නැලවිල්ල. අසමින් ගිසුමිහිරි නිදන් නැ පුතරන් කිරි දොයි 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 බයි 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 නිදි මවෙහි වැළඳ ගනි රැසින් අඩක් නොනවතා
මඟද සුළඟ සමගිනි කතා නොකර පෙරමෙනි හබල් පහර ඔරුයෙනි නිසොල් මන් වැවිඳ ගනි දොයි 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 බයි බයි bai 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 nindi mawa e velana gani doi doi bai bai nindi mawa e velana gani hari api e vidiyata rasavindi kumarathunga munidasa mahatma rachana karapu nilavilla kiyana kavipa මීළඟට මේ කුමාර රචනා කරපු සිංදුවකට සවන් දෙන්න. ඒ සිංදුව නම තමයි හා වාගේ වග තුග. දැන් හා වාගේ වග. රචනා කළේ කුමාරතුංග මුනිදාස කිවිඳු. හා හා හරි හා වා කැලේ මැදින් ආවා. සතර පයට පාවා
සවින්ද කුමාරදුංග මුනිදාස මහත්මයාගේ හා හා හරි හාවා يعني මනත හාවාගේ වගතුග කියන කවි පන්තිය අද පාඩම් එකේ මම වෙනම මොහොතම දවසා ඔබේ මායිම් මතක තැන කැමති අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් ඉන්නකට subscribe කරන්න ඔබේ මේ notification bell එකත් on කරන්න. Video subscribe